කරනවා. පෙරහැර ආරම්භයේදී මේ තවත් සම්ප්‍රදායක් කස හැඬවීම. උපාලේ ජයරත්න ශිල්පියා ප්‍රමුඛ කස කණ්ඩායම. අපේ කෘෂි සංස්කෘතියට අනුව වැසිපතා කරන තවත් මංගල්‍යයක් ඇසළ මංගල්‍යය. මෙහි කෘෂි සංස්කෘතියත් බෞද්ධ දර්ශනයත් ඉතාමත් මැනවින් අපට නිරූපණය කරනවා. අහස ගිගුම් තලා වැස්ස වැටෙන්නට පෙර ඒ අහස ගිගුරුම් දෙන හඬ සංකේතවත් කරන ආකාරයයි මේ කසනාදීන් පෙන්වන්නේ. නියඳ, නාවපට්ටා, හනනූල් ආදී අමුද්‍රව්‍යගෙන මේ කසකරුවන් තමන්ගේ කසේ නිර්මාණය කර ගන්නවා. ඔවුන්ගේ ශරීර ශක්තියේ ජවයෙන් ගුවනට මුදාහරින කසනාදයෙන් අනතුරුව ගැට ගැසෙන ඒ නූල් නැවත පිරිසකර කර ඊළඟ වටේට සූදානම්. තමන්ගේ කණ්ඩායම නායකයාගේ විධානයට කසහඬවන්නට එකල රාජකීය දඬුවම් වලට කසේ භාවිත කළත් ඉන් අනතුරුව අපේ පෙරහැර සංස්කෘතියට මේ කසය දායාද කර ගැනීමත් සමග එය අපේ පෙරහැරට ඇතුළත් කරේ ඉතාම දර්ශනීය අලංකාරය. කෙරේ මුහුද පිසගෙන ඉදිරියට මහා වැසි ඇදහැලෙනවා යැයි අපට සංකේතවත් කරන්නට පුළුවන්. ඒ නිසායි මේ ගිගුම් තලන අකුණු සරබඳු කසනාදී මහනුවර පුරා සැරිසරන. උපාලේ ජයරත්න ශිල්පියා ඇතුළුව මේ ශිල්පීන් මෙලෙස මේ කසහඬ නංවමින් මේ පෙරහැරට එක්කන අලංකාරය සමග අපට මතු කරන තවත් පුරාවෘතයන් මේ පෙරහැර තුර ගැබ්බෙනෝ. ඒවා පිළිබඳව අද අප හා සාකච්ඡා කරන්නට තවත් විස්තර විකාශයේ හා සම්බන්ධ වෙමින් නර්තන විශේෂඥවරේ එවගේම අලි ඇතුණු පිළිබඳ විශේෂඥතුමේ අප හා සම්බන්ධ වෙමින් ඔබට අමතර දැනුමක් මේ පෙරහැරත් එක්ක එකතු කරන්නට අපි සූදානම්. මේ පෙරහැර තුළ ඇතුළත් වන තවත් බෞද්ධ දාර්ශනික අර්ථයක් තමයි නිවන දක්වා යන ගමනේදී රාග ද්වේෂ මෝහ මේ සියල්ල දුරු කරේදී. මේ කස හඬ හරියට අපේ ද්වේෂය වගේ. මේ කස හඬ ගුවන්ට මුදා හරින විට මේ මුදා හරින්නේ කෙලෙසුන් නැසීමට ද්වේෂය අපිට පෙන්වන්න පුළුවන්. ඒ වුණත් මේ ශිල්පීන් බුද්ධාලම්මන ප්‍රීතියෙන් යුක්තව ශ්‍රී දළදා වහන්සේට මේ පුද දෙනු ලබන තමන්ගේ ශක්තිය මේ පෙරහැරේ අතීත ශ්‍රී විභූතිය අපට පෙර දවසේ කිසිම තිබුණාදැයි උපකල්පනයක් ගන්නටත් බැරිකමක් නැහැ.
මේ මහා වසංගතය නිසා මහනුවර වීදී ජන ශූන්‍ය ප්‍රදේශ වුණාට අපහායික් වෙමින් විදුලි නාලිකාවන් ඔස්සේ දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ ඔබ වෙත සජීවීව මේ පෙරහැර සමීප කරන විට අපේ පෙරහැර මංගල්‍යයේ දෙවැනි අංගය ගිනි බෝලකරුවන් ඊඩී තිලකරත්න ශිල්පියා ඇතුළුව මේ ගිනි බෝලකරුවන් අපට පෙන්වා දෙන්නේ මේ පෙරහැර අලංකාරවත් කරන මග ශ්‍රී දළදා වහන්සේට විවෘතයි කියන වගේම මේ දක්වන හරඹයන් ඔස්සේ ඔවුන් දළදා වහන්සේට පූජා කරන්නේ ආලෝක පූජාවක්. ඒ වගේම තමයි කසනාදීන් අකුණු සර ගිගුම් දුන්නාසේම මේ අකුණු එලි සංකේතවත් කරන රටාව. අපේ තිත්තපජ්ජල සුමනවීර ගුරුන්තුමන් මේ ගිනි බෝලකරුවන් පිළිබඳ විශේෂයක් සඳහන් කරයි. ස්වාමින් වහන්ස, මහනුවර රාජධානි සමයේ විශේෂයෙන් වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ රාජ සමයේදී ශිල්ප පහක්, කලා ශිල්ප පහක් ආයතනික ස්වරූපයට පත් වුණා. ඉන් එකක් තමයි වාහල ඉලංගම කියලා කියන්නේ. මේ වාහල ඉලංගමේ කාර්යය වූයේ සර්කස්, බොරුකකුල් මේ වගේ ගිනි හරඹ මේ ඉලංගම් පහම පෙරහැරේ ගමන් කරනවා. මේ ගිනි බෝල කරුවන් අපූරු විචිත්‍රත්වයක් පෙරහැර පෙර මඟට එකතු කරනවා. බිම් තලයේ, මැද තලයේ, ඉහළ තලයේ මේ අය ගිනි චක්‍ර හරකවනවා. ඇත්තටම දුර ඉඳන් බලන්නෙකුට මේ පෙරහැර පෙරමඟ, පෙරහැරේ පෙරමුණ විදුලි බිබුළු දහස් ගණනකින් අලංකාර කරන ලද තොරණ රාජෙක් වගේ දිස්වෙන්නේ. අපට ඉතාම අලංකාරවත් දර්ශනීය මේ ගිනි පන්දම් කැරකෙනුන ආකාරය, මේ විදිහට දුටුවත් මොවුන් මේ විදියට අපේ නේත්‍රාකර්ෂණය කරන්න කොපමණ පෙර පුහුණුවක් ලබන්නට ඇද්ද? ඒ තරම් ඒ වගේම කෙතරම් අවධානම් සහගතද? අපි වෙනදා මේ ගිනි පුලිංගුවකට කොපමණ බියක් දක්වනවද? ඒ වුණත් මේ පෙරහැර හා සම්බන්ධව ගන්නකොට අපට නේත්‍රාකර්ෂණයක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කලා ශිල්පීන් ඊඩී තිලකරත්න කලා ශිල්පියා ඇතුළුව මේ ගිනි බෝල කණ්ඩායම වාර්ෂිකව දළදා හාමුදුරුවන් වෙනුවෙන් කරනු ලබන මේ සත්කාර්ය අපේ හෙළ සංස්කෘතියේ පෙරහැරේ නැතුවම බැරි අංගයක් කරලා තිබෙනවා. විවිධ හරඹ දක්වමින් තමන්ගේ අත, පතුල, හිස ආදී විවිධ දක්ෂතා දක්වන පුළුවන් සෑම අංගයකින්ම මහනුවර නගරය දෙපස බැතිමතුන් නොමැතිවත් තමන්ගේ යුතුකම වගකීම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දළදා හාමුදුරුවන් වෙනුවෙන් මොවුන් පූජා කරන්නේ බොහෝම බැතිමත් ආකාරයකට. මෙලෙස ගිනි බෝලවලින් ගිලි වලලු මවමින් හිසින් යටිපතුලින් දෑතින් හරඹ දක්වන විට අපහා එකතන පුංචි දරුවන්ට හිතෙන්නට පුළුවන් තමන්ටත් මේ දේ කරන්න පුළුවන් කියලා. නමුත් බොහොම ප්‍රවේශමේ අපේ ජාතියේ ප්‍රෞඩත්වය සංකේතවත් කරන ජාතික ධජයේ පෙරටු කරගත් බෞද්ධ කුඩි කණ්ඩායම
අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ අපේ දරුවන් මේ පෙරහැරේ පෙරමග ගමන් කරන අවස්ථාව. පසිකෙන් මිහිරි හේවිසිනාදයත් නිතට බොදු දසුනත් එක් කරන මහනුවර ඇසල මහා මංගල්ලී දෙවැනි කුඹල් පෙරහැරි පෙරහැර ඉදිරියට ඇදෙන වගට මේ සිංහ දජේ ප්‍රමුඛ බෞද්ධ කොඩි කණ්ඩායම මේ උතුම් බෞද්ධ පෙරහැරක් අපට පසුපසින් ඇදෙන බවට දක්වන සංකේතයක් හා සමානයි. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණා බුද්ධ රශ්මි මාලාව සංකේතවත් කරන මේ බෞද්ධ ධජය අපේ ශාසනීය සංකේතයක් වෙනවා. නීල වර්ණයෙන් කේශ ධාතුත් ඒ වගේම රක්ත වර්ණයෙන් රුධිර ධාතුවත් කහ වර්ණයෙන් පීත ධාතුවත් ඒ වගේම බුදුන් වහන්සේගේ ශරීරයේ දන්ත සහ අස්තීන් ශ්වේත වර්ණයෙන් උත් ඒ වගේම තැඹිලි පාට වර්ණයෙන් උන්වහන්සේගේ චවි වර්ණය මේ බෞද්ධ කොඩිය තුළින් විද්‍යමාන වන බවයි බෞද්ධ කොඩියේ නිධානය පිළිබඳව පුරාවෘත්තවල සඳහන් කරන්නේ. බෞද්ධ දජ රැගෙන යනවා සීම දෙපසින් ඉතාමත් ආලෝකමත් කොප්පරා පන්දම් අපිට දක්න ලැබෙනවා. නූතන වටපිටාව විදුලි බුබුළු වලින් අලංකාර වුවත් පැරණි සම්ප්‍රදායයි මේ පෙන්වන්නේ. අපේ රාග ගින්න හා සමානයි මේ ගිනි පුලින්. පෙරහැරේ ඊළඟට චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දරුවන් කඩු රැගත් කණ්ඩායමක් ලෙස මේ ඉදිරියට ඇදෙන්නේ අපේ චතුරංගනී සේනාවේ සිටි වීරයින් සංකේතවත් කරනවා හා සමානව ප්‍රෞඪ ඉතිහාසය ඉදිරියට ඇදෙන බව සංකේතයක් වගේ. අසිපත්ධාරි අපේ පෙරහැර කෙසේ සිදුවනවාද සංකේතය. තාරකුමයංග දිර්ශන් මහත්මා අලියතුන් පිළිබඳ විශේෂඥ දැනුමින් අපට දායක වෙනවා. පෙරමුණේ රාළ රැගෙන අද දෙවන කුඹල් පෙරහැරේ මේ ප්‍රථමයෙන් ගමන් කරන්නේ නැදුන් ගමුවේ රාජා හස්තිය. 1954 වර්ෂයේදී භාරත දේශෙන් අපට ලැබුණු මහා අනර්ග වස්තුව ගම්පහ නැදුන් ගමුව වලව්වේ හර්ෂ ධර්ම විජය මහතාට අයත් නැදුන් ගමුවේ රාජා තමයි අද පෙරමුණේ රාළ රැගෙන මේ ඉදිරියට ගමන් කරන්නේ. දින ගණනාවක් පාද සංචාරයෙන් මහනුවර තරණය කොට මේ පෙරමුණේ රාළ සමගින් අද පෙරහැරේ අලංකාරයට එකතු වන අවස්ථාව. මෙයයි අපේ සිංහල ජන උරුමය. මේ වාදනයන් පිළිබඳව විශේෂඥ විස්තර විකාශයෙන් අපට සුමන වීර තිත්තපජල ගුණාංශී දැනුම ලබා දෙයි.
බෞද්ධ අපේ සිත් අපේ සවන් පිනෙන් පුරවාලන සතුටින් පුරවාලන දිහෙරි නාදය හේවිසි වාදනය හේවිසි වාදනය බෞද්ධ ශබ්ද පූජාවක් විදිහට ගැනින්නේ ශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමේ වයින් පස්සේ අනතුරුව ශ්‍රීමා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේලා තිබුණු ඒ රජමහා විහාරවලත් ඊටත් පස්සේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරමින් පසුව දළදා වහන්සේටත් පූජා පිණිස මේ බිහෙරි වාදන පැවැත්වෙන්නට සිදුනා වාදක පවුල් පිළිම මතක් කරොත් ඇත්තටම මාලිගාවේ පණික්කම හතර දෙනා මේ ප්‍රධාන හේවිසි කණ්ඩායමේ මුලින්ම ගමන් කරනවා උඩුවෙල ඉහළවෙල මාලගමන හා මොළගොඩ කියන ග්‍රාම නාම වලින් මේ ප්‍රවීණ ශිල්පීන් හඳුන්වනවා ගජනායක නිර්මය රැගත් හස්තියා තමයි මේ රුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා 1978 අවුරුද්දේ එවකට සංචාරක කටයුතු අමාත්‍යවරියව සිටි විමලා කන්නංගර මැතිණිය විසින් තමයි මේ ඇතා රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරලා තියෙන්නේ ඊයේ දිනේදී අපි දැක්කා කතරගම දේවාලයේ වාසනතා අපේ පෙරහැර කරඬුව වැඩමවනවා අද දෙවන කුඹල් පෙරහැරේ ගජනායක නිර්මය රැගෙන අභිමානවත් ඉදිරියට ගමන් කරන ආකාරය කුඹල් පෙරහැරේ දක්නට ලැබෙන විශේෂත්වය තමයි මේ රිදී අංකුසේ සහිතව ශ්වේත වර්ණයෙන් සැරසෙන ගජනායක නිර්මය පෙරහැර ඉදිරියෙන් ගමන් කිරීම ඒ වගේම පෙරහැර ආරම්භයේ නර්තන කණ්ඩායම පන්තේරු නැටුම් කණ්ඩායම පන්තේරුව සුරාසුර යුද්ධයේදී අසුරයන් සතුව තිබී සුරයන් අත්කරගත්තු චක්‍රායුධය අනුකරණයෙන් බන්ද හිරු කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා නිර්මාණය කළ දෙයක් විදිහටයි පන්තේරු උපත් කතාවල සඳහන් වෙන්නේ එදා සංග්‍රාම භූමියේදී අපේ සෙබළු තමන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කර ගැනීම සඳහා මේ පන්තේරුව අරගෙන රණගී කියමේ නැටූ බවත් ඒ උපත් කතාවලම සඳහන් වෙනවා අසුරයන් සතුව පැවති මාරක අවියක් අපේ නර්තන ශිල්පීන්ට නර්තන ආභරණයක් වෙලා හොඳ පුරුද්දක් සහිත පුහුණුවක් සහිත
මේ පන්තිර් නැටුම ඉදිරිපත් කරන බව විශේෂයෙන්ම කිව යුතුයි. බෞද්ධ පෙරහැරක සංකේතය සහිත බොදු දජේරගත් හස්තිය 2009 අවුරුද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතුමන් විසින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායකගේ වහන්සේට පූජා කරන ලද සින්දු නැමැති ඒකදන්ත හස්තිය තමයි මේ ගමන් කරන්නේ. සින්දු හස්තයාට පසුව මේ රන්දෝලි පෙරහැරේ වෙස් නටන කණ්ඩායම මේ විදිහට නයියන්ටි කණ්ඩායමක් විදිහට ඉදිරියට ඇදෙනවා. වෙස් ආභරණ කට්ටලය පැළඳීමට ප්‍රථමයෙන් උඩරට නැටුම් ශිල්පියෙක් භාවිතා කරන ඇඳුම් කට්ටලය නයියන්ටි ඇඳුම් කට්ටලය විදිහටයි හඳුන්වන්නේ. මේ ඇඳුම් කට්ටලය නිසාම මේ නැටුම රූප නැටුමක් විදිහට ගැනෙනවා. ඒ වගේම රන්දෝලි පෙරහැර හා කුඹල් පෙරහැර අතර පද විශේෂත්වයක් මේ නර්තන කණ්ඩායම පෙන්වනවා නේද? ඔව්. අංග සම්පූර්ණ ඇඳුම් කට්ටලය මෙතෙන්දී මේ අය අඳින්නේ නැහැ. කුඹල කියන එකෙන් අඩුව කියන කාරණේම ඇත්ත වශයෙන්ම ඉදිරිපත් වෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට එකතු මේ හස්තියා සිංහරාජා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව මගින් පූජා කරන ලද හස්තියා. මතක් කළේ තුම කරුණක් අද දෙවන කුඹල් පෙරහැරේ දළදා මාලිගාවේ පෙරහැර ඇතුන්ගෙන් පමණක්ම සමන්විත වූ පෙරහැරක්. අපට දක්න ලැබෙන විශ් නර්තන කණ්ඩායම අපේ නර්තනය ජාත්‍යන්තර තලයට ගෙන ගිය විචිත්‍රතම නැටුම් අංගය තමයි වෙස් නැටුම කියලා කියන්නේ. මේ නැටුම් අංගයත් රූප නැටුමක් විදිහට ගැනෙන අතරම වෙස් නැටුම කියලා කියන්නේ මේ ශිල්පීන් ඇඳල ඉන්න ඇඳුම වෙස් ඇඳුම වන නිසා. දළදා කරඬුවට ඉදිරියෙන් මේ දක්වන වෙස් හරඹයත් මේ නර්තන කරුවන්ගේ උරුමයක් තිබුණා. 1919 වර්ෂයේ තමයි වෙස් නැටුම දළදා පෙරහැරට එකතු වෙන්නේ. එතෙක් දළදා පෙරහැරේ අපට දකින්නට තිබුණේ වෙස් ඇඳුම ඇඳීමට ප්‍රථමයෙන් ශිල්පීන් අඳින නයියන්ටි ඇඳුම ඇඳගත් නැටුම් විශේෂය. 1919 අපේ පෙරහැරට මේ නර්තනය එකතු කළේ එකල ශ්‍රී දළදා මාලිගා දියවඩන නිලමේතුමන් විදියට කටයුතු කළ මුගවෙල්ල දියවඩන නිලමේතුමා.
රට වන්නම් කලාවම හදාරන ලද අපේ විශ් නර්තන ශිල්පී මේ හරඹ දක්වන්නේ දරදා වහන්සේ නර්තන පූජාවක් ලෙස. ඒ වගේම අපට ආකර්ෂණීය දසුනක් අද නුවර පෙරහැර දකින්නට මේ මහනුවර පුරවරයට එන්නට නොහැකිවත් ගව් ගණනක් ඈතට ඇහෙන උඩරට ගැටපෙර තාලයට නැගෙන ඒ පෙරහඬට මේ නර්තන ශිල්පීන් දක්වන හරඹ අපට මේ විදිහට සජීවී දර්ශන තුලින් ඔබ වෙත ගෙනෙන්න පුළුවන්. ඉතාම බරසාර විදිහට ගාම්භීර විදිහට තමන්ගේ සිත් සතන් ශ්‍රද්ධාවෙන් පුරවාගෙන තමයි මේ අය ඒ අපූර්ව රංගනේ ඉදිරිපත් කළේ. ඉශාන්ත ඉහළ වෙලත් ලසන්ත වංශේකරත් ශිල්පීන් වෙස් කණ්ඩායම නික්ම යනකොට කාර්ය කරවන කෝරාල පෙරහැර කරඬුව ඉදිරියෙන් ගමන් කරනවා. අත්පන්දම්වල ආලෝකයක් සුවඳත් විඳිමින් බුදු ජනයාට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන මියුතුන් දර්ශනී අපේ හිතට ඇති කරන්නේ පහන් බවක්. අද දෙවන කුබල් පෙරහැරේ සදහතුක කරඬුව වැඩමවීමේ භාරදූර වගකීම ඉටු කරන්නේ ශ්‍රී දළදා මාලිකාවේ ඇත්ගාලේ නායකයා ඉන්දිරාජා හස්තියා. දෑලේ ගමන් කරනවා ශ්‍රී දළදා මාලිකාවේ ඇත් පන්තියටම අයත් පුරුම රාජා සහ කැලණිය රාජමා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නායක හාමුදුරන් වහන්සේට අයත් කැලණියේ කණ්ඩුල හස්තියා. දළදා අෂ්ටක ගයන තම උරුමය කිසිවෙකුටත් නොපවරා තම රාජකාරිය අකුරටම ඉෂ්ට කරන මේ කවිකාරවරු ශ්‍රී වීර පරාක්‍රම නරින් සිං රජතුමා කවිකාර මඬුව දළදා වහන්සේට පූජා කරනවා. ශිල්පීන්ගේ නායකත්වය මේ දෙපෙළි තියෙනනේද චිත්තපජගුණන්සි? ඔව්, ඇත්තටම ගජගා වන්න මේ වරසාර ස්වරූපයෙන් තමයි මේ නැතුම මේ අය ඉදිරිපත් කරන්නේ. ඉතාම විලම්බ ලයට ඉදිරිපත් කරන මේ නැතුම තුළින් තරම් අපහසුවත් මහා වසංගතයට ගැලපෙන අයුරින් මේ නර්තන ශිල්පීන් මුඛවාඩම් යොදාගෙනවත් මේ විස් නර්තනය දළදා හාමුදුරුවන්ට පුද දෙන අවස්ථාවේදී ඔවුන් ඒ සීදු අපහසුතා විඳගන්නේ මේ ශාසන වැඳියාවෙන් සහ ලැදියාවෙන් බව අපි මේ වෙලාවේදී බොහොම අගය කිරීමෙන් යුක්තව සිහිපත් කරන්නට ඕන. මේ පෙරහැර ගෙවදින පුරාවකට මේ අය මේ ජයවයම ඒ තමයි ඔවුන්ගේ හදවතේ තියෙන බොදු ගැතිය දළදා වහන්සේට තියෙන ගෞරවය.
මේ නර්තන කලාවන්ට ඉතිහාසය නර්තන සාහිත්‍ය අපට බොහෝ තියෙනවා නමුත් ඒවා විවරණය කරන්න කාල වේලාව මදි අද ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරේ දියවැඩි නිලමේතුමන් වෙනුවට බස්නායක නිලමේ වශයෙන් ගමන් කරන්නේ ශ්‍රී මහා නාත දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයන් හිංකෙන්ද මෙතුමා පිටිසර දේවාලයන්හි කපු මහත්වරුන් ඒ වගේම විදහානේවරුන් ප්‍රමුඛව ඒ ගයන් හිංකෙන්ද මෙතුමා ඊයේ දිනේදී රන්දෝලි පෙරහැරදී අපට මුණ ගැහෙනවා ඒ පුරාවට සැරිසරා තිබෙනවා එක්දන් හත්සිය අනු අටේදී පමණ පනස් හතරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමයි මේ දළදා පෙරහැර වශයෙන් නම් කරන්නේ නාත දේවාලී බෞද්ධ කුටියරගත් හස්තිය බෞද්ධ දජරගත් තවත් ශාසන භාර දෙවියෙක් ලෙස සැලකෙන ශ්‍රී නාත දෙවිඳුන්ගේ පෙරහැරයි මේ දිනට ඇදෙන්නේ මතු බුදු බව පතන දෙවිඳුන් කෙනෙකු ලෙස නාත දෙවිඳුන් අපහතරිතම් ප්‍රසිද්ධයි. ඒ නිසාම මේ බුදු පෙරහැරක් වශයෙන් මතු බුදු බව පතන බෝසත්වරයෙකුට පුද දෙන උතුම් පූජාවක් වශයෙන් පෙරහැර මංගල්‍යය අතීතයේ ආරම්භ වුණා වන්නට පුළුවන්. බෞද්ධ දජ කණ්ඩායමට පසුව වසර හතක යුද හමුදා සේවයෙන් පසුව විශ්‍රාමගෙන සිටින මේ හස්තියා අර්ජුන 2012 අවුරුද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වැවුරු කණ්ඩන රාජමා විහාරයට පූජා කරන ලද හස්තියා 1996 අවුරුද්දේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දින අවසරයේදී ඉපදුණු නිසා අර්ජුන ලෙස නම් කොට තිබෙනවා මේ හස්තියා දේවාලේ හේවිසි කණ්ඩායම දවුලේ ගාම්භීර නාදයත් එවැගේම පොකුරු බෙරේ එහෙම නැත්නම් තම්මැට්ටමේ ඈතට ඇහෙන උච්ච ස්වරයෙන් වාදනය වන නාදයත් එවැගේම සුසුම් වාද්‍ය භාණ්ඩයක් වන හොරණෑවේ නාදයේ මන සංකලනයෙන් තමයි හේවිසි වාදනය බිහිවලා තියෙන්නේ සංකනාදී වගේම තාලම්පට හඬ මේ හේවිසි වාදනයට හේවිසි වාදන ප්‍රකාර රාශියක් තියෙනවා හේවිසි දුර හේවිසි වගේම චිත් මාත්‍රා හේවිසි හේවිසි පහේ හේවිසි අමුගලිය පදය සහිත හේවිසි වාදනය කරන්නේ තිත් මාත්‍රා හේවිසියක්. ඒ තේව අව භාර පරපුරු වලට උරුමකම් කියන තිත් මාත්‍රා හේවිසියක් තමයි මේ වාදනය කරන්නේ. චතුරේ නාද වගේම රජු යුදයට යන විට සිවුරඟ සෙනගත් කියා
ඒ පෙරමුණි මේ විදියට ජුද බෙර වැයෙන්නට ඇති. හිප්ස් කණ්ඩායම් පසු කරමින් ඇදෙන තවත් අලි දෙදෙනෙක්. සිය මව සමග පුතුණුවන් ගමන් කරන ආකාරය කොට්ටාවේ කමල් කිත්සිරි මහතාට අයත් කුමාරි කෙන ඇතින්නත් මේ ඇතින්නට දාව උපන් හස්තියා තම පුතුණුවන් බණ්ඩාර සමග නාට්‍ය වල පෙරහැර ගමන් කරන අයුරු. තවත් නයියන්ටි නර්තන කණ්ඩායම හිසට පළඳින ජටාව වගේම සිකා බන්දනේ නෙති මාලා තෝඩුපත් කියන මේ ආභරණ කට්ටල වලින් තොරව කරන නැටුම තමයි නයියන්ටි නැටුම් කියලා අපි හඳුන්වන්නේ. පෙරහැර පුරාවටම අපට දක්න ලැබෙන පොදු ලක්ෂණ තිබෙනවා. විස් නර්තන කණ්ඩායම, ඒ වගේම නර්තන ශිල්පීන් සහ බෙහෙරි වාදන ශිල්පීන් හේවිසි කණ්ඩායම් පළඳින ඇඳුම මේ භාවිත කරන වර්ණවල සමානත්වයක් තිබෙනව නේද සෝනිර් මහතුමා? එහෙමයි. විස් ඇඳුම් කට්ටලිය වගේම නයියන්ටි ඇඳුම් කට්ටලිය බොහෝ කොටම සුබ්‍ර වර්ණයෙන් තමයි වැඩි වශයෙන් නිර්මිත වෙලා තියෙන්නේ. මේ තුළ රත් වර්ණය තියෙනවා. නමුත් වැඩි වශයෙන් දකින්නට තියෙන්නේ ශ්වේත වර්ණය සුද. පවතින මහා සංස්කෘතික මංගල්‍ය අතර විශ්වීය වශයෙන් කාටත් පුදුමිය දනවන ආගමික මංගල්‍යයක් වෙනවා. ඒ තමයි මේ ශ්‍රී ලංකාවේ අපට උරුමව තියෙන මේ උතුම් බෞද්ධ පෙරහැර දළදා පෙරහැර. ඒ අලංකාරවත් වන්නට දළදා පෙරහැරේදී සතර මහා දේවාල පෙරහැරත් එදා කීර්තිස්ස රාජසිංහ රජතුමා ආරම්භ කරන්නේ අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය යාපහ කුරුණෑගලාදී මේ යුග පසු කරමින් පැමිණි ආකාරයටමයි. පෙරහැරි හවස් හිරු පැග හස්ති එක්දහස්තම්සිය අනුතුන අවුරුද්දේ එමකට පැවිදි රජයමගේ දිබුලාගල රාජමා විහාරයේ නායක හාමුදුරන් වහන්සේට පූජා කරන ලද මේ හස්තිය විජිත රාජා ඉරහඳ පවතින තුරාවට මේ සංස්කෘතික මහා මංගල්‍ය පවතිවායයි අපට ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ආශිර්වාදය ඒ අයුරින්ම වෙන්නට නම් අපි මේවා ඉරහඳ පවතින තුරාවට නිසි ලෙස පවත්වා ගත යුතුයි. සවරම කියලා කියන්නේ උතුම් වස්තුන්ට උතුම් පුද්ගලයින්ට පවන් සැලීම සඳහා අපි පෙරෙන්නෝ යොදාගත්තු උපකරණයක්. සවරමින් ඒ කරන කාර්යයේ රංග කාර්යයක් විදිහට යොදා ගත්තාම සවරම් නැටුම බිහි වෙනවා. සවරමින් පවන් සැලීම කියන කාරණය විචිත්‍ර විදිහට විවිධ රටා මෝස්තර ඇතුළු අවකාශය නිරූපණය කරමින් වගේම විවිධ හැඩතල අනුව විවිධ රංග රටා යොදා ගැනීම තමයි සවරම් නැටුම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ නර්තන ලීලාවෙන් පෙන්වන්නේ එදා විදේශිකයන්ට අප සතුව පැවති යුද ශක්තිය. මේ අලංකාර සවරන් තිබුණට මේ සටනට යොදාගත් ලී හරඹ වන්නට සවරන් නර්තන කණ්ඩායම මේ නාත දේවාල පෙරහැරට ඒ ප්‍රෞඩත්වය එකතු කරමින් මේ දරුවන් දින ගණනාවක් පුරාවට කළ අභ්‍යාස අද අප ඉදිරි රඟ දක්වන්නේ නාද දෙවිඳුන්ට පමණක් නොව දළදා පෙරහැරටම මහා අසිරියක් එකතු කරමින්.
තවත් පෙරහැරේ අලංකාරයක්. මහරගම බොහොම සුප්‍රසිද්ධ අලිහිමි පරපුරක් වන රොෂාන් නන්දදාස මහතාට අයත් කණ්ඩුල ගෙනස්තය තමයි මේ ගමන් කරන්නේ. පන්තේරුව තාල වාද්‍ය භාණ්ඩයක් විදිහට උඩරට පහතරට සමරගෙන කියන අපේ නැටුම් සම්ප්‍රදායම තුනේම තියෙනවා. නමුත් පන්තේරු නැටුමක් තියෙන උඩරට නැටුම් සම්ප්‍රදායේ අමනමයි. කවිකාර මණ්ඩලයේදී ගායනයට තාල සබන තාල වාද්‍ය භාණ්ඩයක් විදිහට පැවතුණු මේ පන්තේරුව පසුව අපේ විහාරවලදී නැටුමක් බවට පත් වුණා. අෂ්ටමාල දමනේ සස්සතිය සූවිසි විවරණ ආදියේදී මේ පන්තේරු නැටුම් අපූර්වට ඉදිරිපත් වුණා. ඒ පන්තේරු නැටුම් විලාසයක් තමයි දැන් මේ අපි දකින්නේ. රාජමාලිගා පරිශ්‍රය වටා කුඹලෙක් ආකාරයට සැරිසරන නිසා කුඹල් පෙරහැර වූවාදේ ඔබට තීරණය කරන්නට පුළුවන්. ඉතාම ඉක්මනින් ලොකු ජවයක්කට මේක සම්ප්‍රාප්ත වුණා. දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට අයත් ලසඳක් නැතින්න තමයි මේ ගමන් කරන්නේ. තවත් නර්තන කණ්ඩායම රන්දෝලියේදී විස්පරදි නැතිවිත නර්තන කණ්ඩායම තුළ දක්න ලැබෙන තව විශේෂත්වයක් තමයි පෙරහැරේ කල එළිය මද බව. ඒ නිසා රන්දෝලි පෙරහැරෙන් කුඹල් පෙරහැර වෙන් කරන ප්‍රධානම සාධකයක් වෙනවා මේ අඩු ඇඳුම් කට්ටල වර්ණවත් බව අඩු බව. ඒ වගේම පෙරහැරේ ගමන් කරන විලාශය මේවා තව දින තුනකින් ඉතා අලංකාරවත්ව අපට දක්නට ලැබේවි.
පන්තේරු වෙස්නැටු මේ කොමක්කුවද අපි සංස්කෘතිට එකතු කරන්නේ හරවත් බව නාද දීවාල පෙරහැරෙහි සමාපතිය සටහන් කරමින් මේ ඉදිරිට ඇදෙන්නේ මේ වෙස් නර්තනය නයියන්ගේ නර්තනයෙහි ගෞරව උපහාර ලබමින් ඉදිරිට ඇදෙන්නේ නාද දිවිඳුන්ගේ ආභරණ රැගත් සංගම ශක්තිය කුමාර පෙරහැරි තත් විශේෂත්වයක් සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරු ගමන් නොකිරීම එවෙනුවට පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරු වූ කපු මහත්වරු මේ පෙරහැර අලංකාරවත් කරනවා නාත දේවාලයේ අද දින දේවාභරණ වැඩම කරවීම සිද්ධ කරන්න ලබන්නේ අලුත්ගම කන්ද විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුල සාරණායක ස්වාමින් වහන්සේට ආයත් මුතු රාජා කියන ඇතා එවැගේම දෑලේ ගමන් කරනවා අලුත් විහාරයේ අලුත්ගම කන්ද විහාරයටම අයත් කුමාරි ඇතින්න සමග ගොඩගම නාලක ජයසිංහ මහතාට අයත් රාණි කියන ඇති සිංහල ගලපුර පෙරහැර මගට පිවිසෙන්නේ අපේ පැරණි පෙරහැර සම්ප්‍රදායේදී දක්නට ලැබුණු අංග ඒ ආකාරයෙන්ම රැකගනිමින් අනාදිමත් කලක් මෙසේ පවත්වාගෙන එන්නට ලැබීම ශ්‍රී ලාංකියන් වශයෙන් අපට කෙතරම් අභිමානයක් දැයි හිතෙන්නට පුළුවන්. දිසා කොඩි රැගත් කොඩි කණ්ඩායම සත්කෝරලේ ඌව මාතලේ සබරගමු තුන්කෝරදී වලපනි උඩපළාත නුවර කලාවිය වෙරිලස්ස බිම්තැන්න තමන් කඩුව ආදී අපේ පැරණි රාජධානි සමයේ පැවති පළාත් රැගත් ඒ පළාත්වල අධිකාරම්වරු රටේ මහත්වරු එදා මේ කොඩිය දජේ රැගෙන පෙරහැරේ ගමන් කළ බව සඳහන් වෙනවා. ඒ රාජකීයත්වයේ සංකේතවත් කිරීම මහරජු පෙරහැර ආරම්භ කළේ මොවුන් පැමිණියාදැයි විමසිමින් අනතුරුවයි. මේ අලුත්වර දැඩිමුණ්ඩ මහා දේවාලයට අයත් සුර නිමල හස්තියක් 2017 අවුරුද්දේ එවකට පැවිදි රජය මගින් තමයි සුර නිමල හස්තිය පින්නවලණිය නාථාකාරයෙන් අලුත්වර දේවාලයට පූජා කරනවා කියන්නේ. දනදා මාලිගාවේ වගේම මේ දේවාල වලට මේ පංචන්ද්‍ර තූර්ය නාදයන්ගේ එක සමාන බවක් තියෙනවා. ඔව්. ගජගා වන්නම හුරනෑවෙන් වාදනය වෙද්දි තිත්මාත්‍රා හේවිසියක් වාදනය කරමින් තමයි මේ හේවිසි වාදන කණ්ඩායම ඉදිරියට ඇදෙන්නේ. ඒ වගේම මේ සියල්ල පාරම්පරික උරුමයන් නේද? ඔව්. මේ හේවිසි වාදන කණ්ඩායම තවත් වීදියකට අවතීර්ණ වෙනකොට අනෙක් හේවිසි කණ්ඩායම් වගේම වලි නඩයකින් මේ වාදන ආකාරය වෙනස් කරලා වෙනත් ලයමානයකට වගේම වෙනත් තිත් මාත්‍රාවකට මේ වාදනය වෙනස් කරගන්නවා. අපේ මහා නරපතියන් මේ දෙවරුන්ට දැක්වූ ගරු බුහුමන කෙලෙස පවත්වා ගත්තාද කියතොත් මේ මහා දේවාලයෙන් තමයි අනෙත් දේවාල තුනටම කප බෙදා දීම සිද්ධ කරන්නේ. ඔව්. අලුත් නුවර දේවාල පරිශ්‍රයෙන් වැඩම වන කප කොටස් කරන්නේ මහා දේවාලයේ.
රැගෙන යන්නට බාර ගන්නා නව කලාකරුවන් සමගින් විෂ්ණු මහා දේවාලයේ ඊළඟට ඇදෙනවා මේ බණ්ඩාහස්තියා බණ්ඩාහස්තියා අපේ දමුණු පොලේ සිසිර සමරකෝන් මහතාට අයත් හස්තියා විෂ්ණු දේවාලයේ සංකේතය විෂ්ණු දෙවියන්ගේ වර්ණය නර්තන ශිල්පීන්ට නිල වර්ණය මේ ලී නැටුමක් ලී නැටුම ගැමි නැටුමක් කියලායි හඳුන්වන්නේ ඒ වගේම බොහොම පෞරාණික ගැමි නැටුමක් ඇම්බෙක්ක දේවාලයේ ලී නැටුමක රූපමක් ලී නැටුම උපත ලබන්නේ බුද අභ්‍යාස වලින් කියලා කියනවා හරියට කඩු වලින් සටන් කරන්නා වගේ ස්වරූපයක් මේ ලී එකිනෙකා ගහගන්න ඒ නිසා ලී නැටුමක තිබිය යුතු එක විශේෂත්වය තමයි හොඳ ජවයක් තියෙන්න ඕන වේගයක් තියෙන්න ඕන අතවසින්ම මේ ලී නැටුමේ ඒ කාරණා ඉතාමත්ම අපේ සම්පූර්ණ තියෙනවා කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ මේ තරුණ ජවය ළමා ජවය වික්‍රම එක්තැන් කළ නර්තනය ඒ නිසාම මේ පෙරහැරේ ජීව ගුණය මේ නර්තන තුළ රැඳී පවතිනවා නර්තනය අප පසු කර යන විට මේ නාගපෙනේ සහිතව ගමන් කරන්නේ බදුළු මුති අංගන රාජමා විහාරාදී හරි පුරුන්දිණියේ ධම්මරත්න නායක හාමුදුරන් වහන්සේට අයත් මුතු කියන හස්තියත් වගේම අනෙක් පසෙන් ගමන් කරනවා දෙනියායේ තුසිත රණවක මහතාට අයත් හරිත හස්තිය ඒ වගේම මේ හස්තීන් මතගෙන යන උපකරණ මේ පෙරහැරට අලංකාරයකින් කළා වගේම අපට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් මේවායේ තියෙන ඓතිහාසික අගය. තවත් නයන්නේ නර්තන කණ්ඩායම. උඩරට නැටුම් නීලය මනාව විදහ දැක්වෙන තවත් නැටුම් අංගයක් තමයි නයන්නේ නැටුම් කියලා කියන්නේ. උඩරට නැටුමේ තියෙන ප්‍රධාන ඉරියව්ව මණ්ඩිය. ඒ වගේම එහි පාවිතාවන ඒ පාද හස්ත ක්‍රම ඒ ආකාරයටම යොදාගෙන සාණ්ඩව ගති ලක්ෂණ පෙන්වමින් කරන නර්තනයක් තමයි රූප නැටුමක් වන මේ නයියන්ගේ නැටුම කළුගම් තොට සිට කන්ද උඩරට පෙරහැර සරසන්නට පැමිණීමේ ස්තින් දෙදෙනා මතුකම ජගත් විතාන මහතාට අයත් ටිකිරි කියන ඇතින්නත් එවගේම සංජු කියන අලියත් තමයි මේ ගමන් කරන්නේ ඉතාම ශූරවීර නම් වගේම සුරතල් නම් මේ හස්තීන්ට භාවිත කිරීමෙන් ඒ ඇතුන්ට දක්වන ආකල්පය අපිට හිතාගන්න පුළුවන් මේ අපි පෙරහැරේ දක්න ලැබෙන තවත් සුවිශේෂී නර්තනයක් උඩැක්කි නැටුම උඩැක්කිය සිරි වස කියලා එදා සංදේශ කාව්‍යවල හඳුන්වලා තියෙනවා ඒ නිසා මේ උඩැක්කිය කියන වාද්‍ය භාණ්ඩය බොහොම පෞරාණිකයි උඩරට පහතරට සබරගම කියන අපේ මේ සම්ප්‍රදායන් සියල්ලේම උඩැක්කිය යාතු කර්මවල වාද්‍ය භාණ්ඩයක් විදිහට භාවිත වුණත් උඩරට නැටුමේ උඩැක්කි නැටුමක් දකින්නට තියෙනවා මෙය අතත නැටුමක් විදිහටයි ඇඳින්නෙන්නේ අපි හෙළ සංස්කෘතියේ ඍෂිකර්මාන්තයේ සංකේතවත් වෙන උපකරණ සහිතව තවත් හස්තින් තිදෙනෙක් කුරුණෑගල රත්කරව්වේ සරත් ජයලත් මහතාට අයත් රත්කරව්වේ ඇතින්නත් කොරණ චතුර වික්‍රමනායක මහතාට අයත් මාලි ඇතින්නත් සහ මැණිකින්නේ ඉන්දික මුදුන්කොත් මහතාට අයත් මුතු කෙරෙතින්න තමයි ගමන් කළේ
විශේෂත්වය පෙරහැරේ කෙටි බව තිබෙන ඒ වගේම අපේ චාරිත්‍ර සම්ප්‍රදායන් ඉදිරියට අරගෙන යමු මේ කලාකරුවන් අපේ සංස්කෘතියත් රකින්න තවත් නය නිරන්තර කණ්ඩායම රන්දෝලි පෙරහැර අවස්ථාවේදී විස් නැටුමක් බවට මේ නයයන්ගේ නැටුම පරිවර්තනය වේ නයයන් නැටුමේ තියෙන එක විශේෂයක් තමයි මේ ජවය උපරිමයටම ගන්නට එයාට බොහොම ලේසියෙන් පුළුවන්කම ඒත් එක්කම පෙරහැර මඟ අදිම වේදිකාවක් කරගන්නට මෙයාට හැකියාව තියෙනවා නර්තනය කරන අතරම නොයෙක් විදිහ රටා රංග මෝස්තර ඇති කරගන්නට මේ නැටුම සමත් වෙනවා ගව් ගණනක් ඈත සිටින්නෙකුට මේ උඩරට ගැටබෙරය ඇහෙන විට ඔය යන්නේ වෙස් නර්තන කණ්ඩායමක් යයි හැඟෙන්නට තරම් වෙස් නර්තනයටත් නයනි නර්තනයටත් ඒ වගේම සවරන් නැටුමටත් භාවිතා කරන්නේ එකම බෙහෙරී පදය තමන්ගේ වෙහෙස කයෙන් නිදහස් වන විට වෙහෙස නිවා ගන්නට මේ බුදු ගුණ ඇතුළත් ගායනා ඉවහල් වෙනවට සැකයක් නැහැ. පෙරහැර ගමන් මඟ කෙළවර වනතුරුම ඒ බුදු බැතිය නිසාම මේ අය මේ ජව සම්පන්නවම තමන්ගේ කාර්ය හරියාකාරව ඉටු කරනු ඇත. විෂ්ණු දේවියන්ගේ ආභරණ පෙරටු කරගත් අත්පන්දම් කරුවන් සුවඳ දුම් සහිතව මේ ගුණී පුලිඟු අත දරාගෙන විෂ්ණු දේවියන්ගේ ආභරණයි මේ ඉදිරියට වැඩමවන්නේ මේ හස්තීන් මතින් ශ්‍රී විෂ්ණු දේවාලයේ දේවාභරණ වැඩම කරවීම අද දිනේත් සිද්ධ කරන්නේ බියගම හේයන් තුඩුව වලව්වේ ටියුටර් ගුණසේකර මහතාට අයත් රාමා කියන එකදන්ත හස්තියත් එවගේම රාමාට දැලේ ගමන් කරුන් ලබනවා මීරිගම කණ්ඩලම වලව්වේ නිලන්ති වීරසිංහ මහත්මියට අයත් සීතා ඇතින්නත් එවගේම අනෙක් පසින් කතරගම දෙවියන්ගේ ප්‍රෞඩත්වය හින්දු දේව සංකල්පයට අයත්වත් බෞද්ධ සංස්කෘතිර උරුමකම් කියන ආකාරයට අප විසින් හැඩගසාගත්ත දේව සංස්කෘතිය ඒ නිසායි බෞද්ධ ධජේනොත් කතරගම දෙවියන්ට අයත් මයුර ධජේනොත් මේ සියල්ල මේ දේවාලය තුළ මේ පෙරහැර තුළ අපට දක්න ලැබෙන්නේ නායක්කර් වංශික රජ දවස මේ දෙවියන් වෙනුවෙන් ඇසළ මහා මංගල්‍යය ඉතාමත් විචිත්‍රවත්ව පවත්වා තිබෙනවා. ඒ දෙවියන් වෙනුවෙන් උපහාර පිණිස පැවති මංගල්‍යයට ශ්‍රී දළදා වහන්සේ එක්කිරිමත් සමගින් මෙය බෞද්ධයින්ගේ උරුමයක් බවට පත්වෙනවා. ඒ නිසා ආසියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනාගන්නවා. දීර්ඝ කාලයක් පවත්වන එකම ආගමික මංගල්‍යය ආගමික බැතිය දනවන අයුරින් ශ්‍රද්ධාව ජනනය වන අයුරින් තම ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට ඒ පාරමිතා පුරන්නාසේ භාරහාර ඔප්පු කරන්නටත් මේ දීවාල පෙරහැර ඔවුන්ට පිහිට වෙනවා. කතරගම දේවාලයේ කචනායක නිලමිතුවන් රැගෙන මේ කමෙන්ට් කරන්නේ කෑගල්ලේ කෙම්පිටිය වලව්වේ
අනුරතිස කෙම්පිටිය මහතාට අයත් මැණිකේ කියන ඇතින්න මැණිකේ ඇතින්න මත ගජනායක නිර්මේ ශ්වේත වර්ණයෙන් සැරසී රිදි අංකුසයක් රැගෙන දෙවන කුඹල් පෙරහැරේ ඉසේ ගමන් කරන විට දැන් තාලම් නර්තනයක් අපේ ඉදිරියට එනවා තාලම් පුට කියලා කියන්නේ අපේ ලාංකීය සියලුම නැටුම් සම්ප්‍රදායන් වල වගේම ඇතැම් භාරතීය නැටුම් සම්ප්‍රදායන් වල පවා තාලය තබන ප්‍රධාන රංග භාණ්ඩය උපකරණ තාලම් පිටි ධ්වනි දෙකක් තියෙනවා තිත් තේ කියලා අපි මේ ධ්වනි දෙක හඳුන්වනවා මේ ධ්වනි දෙක මනාව සංකලනය කරගනිමින් තාලම් පිටි විවිධ විදිහට හසුරුවමු විවිධ තිත් මාත්‍රා ගොඩ නැගෙන විදිහට නර්තනයේ යෙදෙමින් කරන නැටුමක් තමයි තාලම් නැටුම කියලා කියන්නේ තාලම් නැටුම ඇත්ත වශයෙන්ම අර්ධ ශාස්ත්‍රීය නැටුමක් විදිහට සටහන් කරන්න පුළුවන් සනිටුහන් කරන්න පුළුවන් වස් දඬු රාවයත් පම් මැට්ටම් නාදයත් දවුලත් තාලම් පටත් මේ සියල්ල එකතු කරමින් අපේ හෙළ මහා සංස්කෘතියේ දෙවැනි කුඹල් පෙරහැරේ කතරගම දේවාලයේ හේවිසි කණ්ඩායම සහිත නික්ම යන විට දැන් රිදි ඡත්‍රයේ සමගින් තවත් කස්තියෙක් මේ රත්නාලියා පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේට අයත් ලොකු අලියා කියලා තමයි අපි හඳුන්වන්නේ ශ්‍රී පදස්ථානාධිපති නායක හාමුදුරන් වහන්සේගේ පරිින්න බොහොම උද්වේගකර ලීකෙලි නර්තනයක් ඇත්තටම ලීකෙලි නැටුමට තියෙන්න තිබිය යුතු ජවය ප්‍රදර්ශනය වන නැටුමක් විදිහට හඳුන්වන්න පුළුවන් එතකම මා මුලින් සඳහන් කළා වගේම ලීකෙලි නැටුම යුද අභ්‍යාස වලින් ගිහිවෙලා තියෙනවා මෙතෙන්දි මේ ඇඳුම වුණත් එක්තරා විදිහකට අපි පැරණි සෙබළුකුගේ ඇඳුමට සමාන්තරව යාමත් විශේෂත්වයක් කියලා හඳුන්වන්න පුළුවන් ඈත සිට දකින්නෙකුට අලංකාරවත් නර්තනයක් සාහිත්‍ය අධ්‍යයනය කරන්නෙකුට අපේ පැරණි සාහිත්‍ය සම්ප්‍රදායක් සටන් කරුවෙකුට සටන් කලාවක් මේ සියල්ල එක්තැන් වන තවත් කලාවක් වේ නම් ඒ අපේ ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ කලාවයි කිරුළපන ඇලමැතිනිය රාමේ විහාරාධිපති උඩුවේ ධම්මාලෝක නායක හාමුදුරන් වහන්සේට අයත් සාමා ඉන්න සමග මේ අනික් පස ගමන් කරන්නේ මහරගම විපස්සයාරාම විහාරාධිපති නායක ස්වාමින් වහන්සේට අයත් කදිරා කියන හස්තිය කදිර සුරින්දුට කදිරා හස්තිය රිදි ඡත්‍රයත් සමගින් අප පසු කර යන විට තවත් නර්තනය ඊශ්වර දිව්‍යන්නත ඩමරුව කියලා එක්තරා වාද්‍ය භාණ්ඩයක් තියෙනවා මේ ඩමරුවෙන් වාද්‍ය භාණ්ඩ දෙකක් හැදිලා තියෙනවා එකක් තමයි ඩැක්කිය අනිත් එක ඩැක්කිය ඩැක්කිය උරිස්සේ එල්ලගෙන කරන වාදනයක් ඩැක්කි වාදනය ඩැක්කිය වම් අතින් දරාගෙන දකුණු අතින් ඩැක්කි වාදනය සිද්ධ වෙනවා ඩැක්කිය තියෙන විශේෂත්වය තමයි උඩැක්කිය සවරම තද කිරීමෙන් බුරුල් කිරීමෙන් මේකේ නාදය සීරු මාරු කරන්නට පුළුවන් මේක ඉතාමත්ම විශේෂ දෙයක් ඒත් එක්කම උඩැක්කි වාදනය ගායනය වගේම නර්තනය කියන කර්ම තුනම ශිල්පියෙක් එකවර කරන්නට ඕනේ ඒ නිසා උඩැක්කි නැටුම සුවිශේෂයි ඇඟිලි මැනවින් හසුරුවමින් තෙරුවන් ගුණ ගායනය කරමින් මේ උඩැක්කි නැටුම අප පසු කර යන විට තවත් හස්තියෙන් දෙදෙනෙක් මේ පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හාමුදුරන් වහන්සේට පොඩි අලියා චූලා සමග අනෙක් පස ගමන් කරනවා අලුත්කුරු කෝරළේ ප්‍රධාන සංඝනායක හැඳල පුරාණ රජමහා විහාරාධිපති එක්වඩ සද්ධානන්ද ස්වාමින් වහන්සේට අයත් අරුණ කියන හස්තිය
අපි අස්වන් වලට ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කරමින් එදා හිරු දෙවියන් වන්දනා කළා. ඒ නිසා මේ ඡත්‍ර ඒ සංකේතය ගන්න. ඒ වගේම වාරිතාක්ෂණී තව සංකේතයක් නාගය. ඒ නිසා නාග පිනය මේ පෙරහැරේ භාවිතයට ගැනෙනවා. රන්දෝලි පෙරහැරේදී ඒ විචිත්‍ර විස් නර්තනයේ ත්‍රිපද ප්‍රීවක නියමිත හණ්ඩායමක් තමයි. නයියන්ගේ ඇඳුමෙන් සැමසලා මේ නයියන්ගේ නැටුම ඉදිරිපත් කරන්නේ. උඩරට නැටුමේ ආකාරයට සියලු ඉරියව් පවත්වා ගැනීම. ආරම්භයේදී පරසාරණ විලම්බ ලයින් පටන් ගෙන මධ්‍ය ලය ඇතැම් විට ද්‍රුත ලයට ගිහින් මේ නැටුම මේ අය විකාශනය තමන්ගේ නරු දෙක අරගෙන එතෙක්කම පෙරහැර මඟ වේදිකාවක් කරගෙන අපූරු රංග රටා මවන අවස්ථාවක් විදිහට මේ අවස්ථාව දක්වන්නට පුළුවන්. ත්‍රයත් මේ නර්තනයට අලංකාරයක් එකතු කරන අපූර්ව මේ නර්තනයේ විශේෂත්වයක් නේද? ඔව්. මොකද නැටුම අලංකාරي වැඩි කරන්නට තමයි මේ නරු දෙක දෙපස නරු දෙක දෑතින් අරගෙන හරියට සමනලෙක් පියාඹනවා වගේ රංගනයක් ඉදිරිපත් කරනවා. හිස බැඳීමේ ශ්වේත වස්ත්‍ර තව දින තුනකින් ඔටුනු පළන් රජවරුන් වගේ මෙස් තට්ටුවකින් සැසෙනවා ඇති. සෝමහන්ද අයිය හතරගම දේවාලයේ විහාරව කටයුතු ප්‍රධාන කපු මහත්මයා. ඒ වගේම පෙරහැර නැරඹුවා නම් බොහෝ දිනකගේ නිත් ඇදගන්නා ප්‍රධාන චරිතයක් සෝමකන්ද අයිය කතරගම දේවාලයේ බහාරව කටිතුගෙන ප්‍රධාන කවුක් මහත්මාට පිටුපසින් කතරගම දෙවිඳුන්ගේ ආභරණ සහිතව ඒ හස්ති රාජයන් සමගින් කතරගම දේවාල පෙරහැර නිමා කරන්න සෝදානම්. වසර ගණනාවකට පස්සේ මහනුවර ඇසළ මහා පෙරහැර හා සම්බන්ධ වන හස්තියෙක් අද දින කතරගම පෙරහැරේ දේවාභරණ වැඩම කරවන්නේ. මේ පිළියන්දල චන්දන කත්‍රිආරච්චි මහතා භාරයේ සිටින පණ්ඩුක කියන හස්තියා තමයි අද කතරගම දෙවි හාමුදුරන් වැඩම කරවීම කරන්නේ. පණ්ඩුක හස්තියාට දෑලේ ගමන් කරනවා. සතර මහා දේවාලයන්හි ප්‍රධාන පෙරහැර අතර පත්තිනි දේවාල පෙරහැරයි දැන් සිංකඩගලපුර දෙවන කුමල් පෙරහැරේ මේ ඉදිරිට ඇදෙන්නේ පෙරහැරේ අවසන් පෙරහැර වශයෙන්. අපේ පෙරහැර සංස්කෘතිය ආවට ගියාට උරුම වන්නක් නෙවෙයි. එයට අපේ වැඩිහිටියන් තරුණ එවැගේම අංකුර කලාකරුවන් බඳු පාසල් දරුව මේ හැමෝම එකට එකතු වෙනවා. බලන්න මේ නර්තන හේවිසි කණ්ඩායම දෙස. හේවිසි කණ්ඩායමේ හේවිසි වාදනය කරමින් කරන මේ විතත නැටුම් ආතත විතත නැටුම් වගේම ගණේ නැටුම් යොදා ගනිමින් වඩාත් අලංකාරවත්ව මේ හේවිසි වාදන කණ්ඩායම වාදනය කරමින් ඉදිරියට ඇදෙන අපූර්ව තමයි අපි මේ දකින්නේ. මේ අයත් මේ වාදනය කරන්නේ ඒ ගුරුකුලවලට අයිති අතිත් මාත්‍රා හේවිසියක්. මාත්‍රා හේවිසිය වගේම තැනින් තැනට හේවිසි පද වෙනස් කරන රටාවකුත් වෙනවා නේද?
ඇත්තටම හතර වීදියේදී මේ අය වලි නඩේකින් තමන්ගේ ණයමානෙ වගේම ඒ තිත් මාත්‍ර හේවිසිය වෙනත් ස්වරූපයකට පරිවර්තනය කරනවා මේ අපි සඳහන් කරන සමහර තොරතුරු නර්තනයේ විෂයයක් වශයෙන් හදාරන විද්‍යාර්ථීන්ට අතිශය වැදගත් වන්නට පුළුවන් තිත්ත පජ්ජල ඇදුරු පරම්පරාවේ විශිෂ්ටයි අද අපිත් එක්ක මේ සම්බන්ධ වන ඉදිරියටත් ඒ වගේම පෙරහැරත් එක්ක අපි තව විස්තර දැනගන්න පුළුවන්කම ලැබේවි ඉරිවෙහෙර රාජමහා විහාරාධිපති අපේ කුබවක ධම්මින්ද නායක මහතුරන් වහන්සේට අයත් තරිඳු කියන හස්තිය සමග අනික් පසෙන් ගමන් කරන්නේ බලංගොඩ අසංක විජේසිංහ මහතාට අයත් රාජා කියන හස්තිය මම මුලින් සඳහන් කළා පන්තේරුව චක්‍රායුධය අනුසාරයෙන් හැදිච්ච බව ඒ වගේම තවත් පන්තේරුව හා සම්බන්ධ උපත් කතාවල දැක්වෙනවා පන්තේරුව කියලා කියන්නේ පත්තිනි දෙවියන්ගේ ගිනි සලදේන් ඇසුරෙන් නිර්මාණය වුවක් කියලා ඒ නිසාම පන්තේරු නර්තනය කාන්තා නර්තනය පත්තිනි දේවාලයට සුවිශේෂයි පුරුෂ පාර්ශ්වයට උරුමයක් ලබා ගත්තත් ඒ සැබෑ උරුමය කාන්තා පාර්ශ්වයටයි ඒ පත්තිනි දෙවියගේ ගිනි සලඹෙන් උපන් නිසා වන්නට පුළුවන් නියෝජනයේ පත්තිනි දේවාලී පමණක් තිබුණාට සතර මහා දේවාලී වගේම ශ්‍රී දළදා මාලිගා පෙරහැරේ කාන්තාවන් කලා හැකියාවන් දැක්වූ බවට අපට තොරතුරු සාධක තිබෙනවා මිනිපුරේ ඉඳලා කන්ද උඩරට ඇසළ පෙරහැරට සම්බන්ධ වෙන්න මේ බලංගොඩ අසංක විජේසිංහ මහතාට අයත් කුමරි කියන ඇතින්නත් අනෙක් පස ගමන් කරන්නේ බලංගොඩ රිචඩ් ගෝණකුඹර මහතාට අයත් රාණි කියන ඇතින්න ගොයම් නැටුමක් මිශ්‍ර ගැමි නැටුමක් විදිහටත් හඳුන්වන්නට පුළුවන් මෙහිදී මේ රංග උපකරණ විදිහට ගොවිතැනට සම්බන්ධ උපකරණ තමයි යොදාගෙන තියෙන්නේ දෑකැත්ත කුල්ල වගේම මේ කලගෙඩිය යොදාගෙන තියෙනවා මේවා සියල්ලක්ම ගැමි ගැමි නැටුම්වල විචිත්‍ර එකතුවක් විදිහට මේ මිශ්‍ර ගැමි නැටුම් වගේම අපේ ගොවිතැන්වත් සස්ත්‍රීකත්වයට පත්වන ප්‍රාර්ථනා කරන උතුම් මංගල්‍යයක් නිසා මේ ගොයම් නැටුම මේ ඇසළ මහා මංගල්‍යයට වඩාත් උදාර්ථයක් ඉදිරි කරනවාට කිසිම සැකයක් නැහැ සම්බන්ධ වෙන වාද්‍ය භාණ්ඩ එකම කුලයකට නේද ඇදුරුතුමනි අයිතිවන්නේ ඔව් දවුල් බිර හොරණෑ වස්දඬු ඔව් දවුල් බිර වගේ දේවල් අවනද්ද වාද්‍ය භාණ්ඩ විදිහට අපි සලකනවා ඒත් එක්කම වස්දඬු වගේ දේවල් අපි සුසිර වාද්‍ය භාණ්ඩ තිබින වාද්‍ය භාණ්ඩ විදිහටයි ගැනින්නේ
හැමදාම වගේ මෙවරත් සම්පත්තින දේවල් පෙරහැර හා සම්බන්ධලා ඉන්න මෙයටින්න මැණිකේ ඇතින්න ගංගෝ විට ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය ඇතින්න පත්තින දෙවියගේ දේවාභරණ ඉදිරියට වැඩම වෙන නයියන්ටි නර්තන කණ්ඩායම මේ නයියන්ටි නර්තන කණ්ඩායමත් හන්දූලි नाथ विष्णु खतरगम पत्तिनी मी सतर महा देवालयान्हि देव संस्कृतियक् पवतियत् ओबट एसेनवैति पसुबिमिन මේ නර්තන ශිල්පීන් ගයන්නේ දෙවියන්ගේ ගුණවලට වඩා උතුම් ලෝතුරු බුදුගුණ. ඒ නිසායි මේ බුදුනු පෙරහැරක් වශයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ඇසළ මහා මංගල්‍ය ලෙස අපි හඳුන්වන්නේ. පෙරහැරේ ගෙන යන කොප්පරා විශේෂම දළදා මාලිගාවේ රාජකාරී නිලපංගු වලින් වගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනුත් මෙවර ඔබ දකින්නට යුද්ධ හමුදා ප්‍රතිතුමන් මාලිගාවට පූජා කරන අලි මේ බොහෝ කලක් සිට පැවතෙන සම්ප්‍රදායක් පත්තිනි දේවාලී දේවාභරණ වැඩම කිරීමෙන් අනතුරුව බස්නායක නිලමේ සංකේතවත් කරමින් පිටිසරවද බස්නායක නිලමේ කෙනෙකුන් හෝ කපු මහත්වරු ගමන් කිරීම මේ කුඹල් පෙරහැරේ සම්ප්‍රදායයි. පත්තිනි දේවාලයේ දේවාභරණ වැඩමවීම අද දිනේ සිදු කරන ලබන්නේ ගිරුල්ල මහින්ද ගලප්පති මහතා බාරේ සිටින බිබිල හස්තියා දෑලේ ගමන් කරනවා පුරණ කිත්සිරි කහටපිටිය මහතාට අයත් බණ්ඩා හස්තිය සමග කෑගල්ලේ චරිස් නිශ්ශංක මහතාට අයත් මැණිකේ කියන ඇතින්න 2021 වර්ෂයේ දෙවැනි කුඹල් පෙරහැර මිසී අවසන් වන විට අපි ඔබ හැමට උතුම් දරදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා.